කූල් නැති එක මිට අඩුයිද? නෑ දෙක මේක ගන්න. බලන්න බා. ලොකු බෝතලේ කීයද මේක? මේක 160යි. මේක 100යි. එතකොට මේකේ තියෙන ගැටලුව තමයි මේකේ තියෙන ආරක්ෂිත ස්ටිකර් එක. ඒක මේකේ නෑ. හරිද? දැන් මේ වතුර බෝතල් වල ආරක්ෂිත ස්ටිකර් නෑ. එතකොට මේක ටැප් වතුර පුරවලා ගහන්න පුළුවන් ඕන තැනකට. හරිද? ඒකට මම මේක කලින් මේකේ ආරක්ෂිත ස්ටිකර් එකක් තිබුණා. එතකොට හැමෝම දන්නවා මේක සුරක්ෂිතයි කියලා. දැන් මේ ඕන කෙනෙකුට මේක මේ බෝතල් මැෂින් එකක් ගෙනාවා. බෝතල් ටික ගත්තා. ටැප් එකෙන් පිරෙව්වා. ෆ්ලෝරින් වතුර තුකුණ රුපියල් 100. දැන් බලන්න මේ මිලිලීටර් 500 රුපියල් 100 කියන්නේ අපේ රටේ වතුර තියෙන හැමතැනම. හරිද? එතකොට මේ කොයිතරම් අසාධාරණ රුපියල් 100 අලෙවි කිරීම. මේක උඩින් මිල රුපියල් 60 වෙන්න ඕනේ. හරිද? එතකොට මේ පාරිභෝගිකාරිය වකිවිතු බලධාරීන් මේ අවධානය ලක් කරන්න ඕන. මොකද මේ පිටකොටුව ප්‍රදේශවල ලංකාවේ සතර විභාගයේ ප්‍රදේශ කට්ටියනේ. ඒක කට්ටිය පිපාසි නිවා ගන්න පොතර බෝතලයක්. අනිවාර්යෙන් හැමෝම ගන්න දෙයක් ඇති වතුර බෝතලයක. එතකොට මේකේ ආරක්ෂිත භාවිතය වෙන ප්‍රශ්නයක් තිබෙනවා. අද ප්‍රමිතියෙන්තර වතුර බෝතල් තියෙනවා. මෙන්න මේක තමයි හේතුව. මෙන්න මේ ආරක්ෂිත ස්ටිකර් නැති එක. මෙන්න දැන් මේ වතුර බෝතලේ 100යි. දැන් මේක තියෙනවා ආරක්ෂිත ස්ටිකර් එක. හරිනේ? මේක තමයි මම ගත්තා පාරිභෝගික සුරක්ෂිතද. මේක ආරක්ෂිත ස්ටිකර් නෑ. හරිනේ? දැන් මේක තියෙනවා. දැන් එහෙම වෙන්න බෑනේ. එකක් ආරක්ෂිත ස්ටිකර් තියෙන්නයි නැති වෙන්නයි බෑ. හරිද? මෙන්න මේක තමයි මගේ පාරිභෝගිකාරී වහාම මේ සම්බන්ධ හොයන්න ඕන. කොහොමද මේ ස්ටිකර් නැතුව මේ වතුර බෝතල් අලුවේ කරන්න ඉන්නේ? හරි? දැන් මේක කම්පැනියක් මේ. ඔය තව කම්පැනියක් නේ? ඔව් මේක වෙන කම්පැනියක්. කම්පැනියක්. වතුර බෝතල් මේකේ ආරක්ෂිත ස්ටිකර් තියෙනවා. මේ මේකේ ආරක්ෂිත ස්ටිකර් තියෙනවා. තියෙනවද? ඔව් තියෙනවා. මේක තියෙනවා. ආ මේක සමාගමක් විතර දැන් ටවුනේ අපිට ස්ටිකර් නැති. මේක විතරයි. ඔව්. කාලයක් පුරාමටම අපි කතා කරන මාතෘකාවක් තමයි පානීය ජලය. පානීය ජලය කිව්වම මේ බෝතල් කළ ජලය ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කාලයක් පුරාමටම අපි මේ සම්බන්ධයෙන් කතා කරනවා. අද වන විට මේ බෝතල් කරන ජලය ගැන කතා කරනකොට මිල සම්බන්ධයෙන්ුත් ප්‍රශ්නයක් නැගලා තියෙනවා. ඒ වගේම ප්‍රමිතිය සම්බන්ධයෙන්ුත් ප්‍රශ්නයක් නැගලා තියෙනවා. ඉතින් අද දවසේදී අපි සූදානම් මේ ගැන කතා කරන්නට අපි එක්කාසු කරගත්තා නිරන්තරයෙන්ම අපත් සමග එකතු වෙන අසීන සම්පත් මහතා, ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපතිතුමා. ඉතින් අපි සූදානම් මාසෙලයි අද දවසේදී හොයා යන්නට අපේ මේ ගවේෂී වාර්තාකරණයක් තිබෙන්නේ. අපි සූදානම් අද දවසේදී සොයා යනිට පානීය වතුර බෝතල්වල තිබෙන ප්‍රමිතිය සහ මිල සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට. බොහොම ස්තුතියි ලංකාදීප බොහොම ශාන්ති. මේ වතුර බෝතල් කියන එක ලංකාවේ ලොකු කොටා බාලමාලු සියලු දෙනාටම පිපාසිතිය වගෙන අත්‍යවශ්‍ය දෙයක් වටලා තියෙනවා. වෙන්ද ටැප්පෙන් වතුර බිව්වොත් දැන් එහෙම දැන් පිරිසුදු වතුර කියලා තියෙන නිසා බෝතල් මේ තමයි මාකට් එකේ තියෙන්නේ. අද වෙනකොට මධ්‍යම ප්‍රශාසන අධිකාරිය විසින් යම් රීතියක් දාලා තිබෙනවා මේ ජල බෝතල් වල මේ උඩ තිබෙන ආරක්ෂිත ස්ටිකරය අවශ්‍ය නැහැ කියන එක. දැන් අපි ඇසියසින් දැක්කා එක වතුර බෝතලයක ආරක්ෂිත ස්ටිකරය නැහැ. තව එකක් තියෙනවා. එතකොට මේ ජල බෝතලයක මිල රුපියල් 100යි. එතකොට අද වෙනකොට වතුර ලීටරයක විකුණන්න දුෂ්කර පළාත රුපියල් 3යි. හරිද? එතකොට මේ ජල බෝතල රුපියල් 100 මිල රණවි කියන පාරිභෝගික ලොකු අසාධාරණයක් වෙනවා. මේක ජල බෝතල් නිෂ්පාදකයෝ දාන්නේ රුපියල් 30යි බෝතලේ. එතකොට රුපියල් 70ක් මේකේ ලාභය තියෙනවා. ඒක මේක අසාධාරණයි. මේකේ උඩින් මිල රුපියල් 60යි. එතකොට මේ රටේ බලධාරී මේක නිලධාරී මුන් සියලු දෙනාම නිදි. මුන් ඇස්කම්පියම් බලන් ඉන්නේ. ඒත් අපි තමයි මේ සිවිල් සංවිධාන සහ මේ මාධ්‍ය ගිහිල්ලා තමයි මේව හොයාගෙන ඉන්නේ. අපි කපාරු ගිහිල්ලා මේ රටේ බේකර් නිෂ්පාදන මිල වැඩිම සිදු වුණා. ඒ මිල වැඩිම පොසොන් ගිහිල්ලා මිල අඩු දෙකක් හොයන් ගියන් පස්සේ ලංකාවේ සියලු බේකරි සල්ලි තැවුණා. අද රුපියල් 50ට 60ට 70ට මාළු පංචයන් පස් දෙන්න අතරපත් වුණා. ඒ අපි කරපු කාර්යභාරය. ඒක අනිත් එක තමයි වතුර බෝතල් මේක. මේක සෑම දිනම බලපාන ප්‍රශ්නයක්. විශේෂ පිටකොටු තමයි වැඩිම වතුර බෝතල් අලෙවි සිදු වෙන්නේ. ඒ නිසා මේක වහාම මිල අඩු කරන්න ඕන. ඒකම මේක ප්‍රමිතියෙන් තොර වතුර බෝතල් තිබෙනවා. වහාම මේ සමස්ය බලන්න. මොකද විශේෂම මේ ස්ටිකරය අනිවාර්ය වෙනවා. මොකද මේ ස්ටිකර් කෑල්ල මේ පරිසර ගියා කියලා පරිසර හානි වෙනවා නම් එහෙමනම් මේ බෝතලේ මූඩිය මේක වටේ ගන්න ස්ටිකර් ඒක හානි වෙන්නේ නැද්ද එතකොට? මේව දිරාපත් වෙනවද එනවා? හරි. දැන් මේ මිල සඳහන් වෙන්නේ රුපියල් 100ක් ලෙස වතුර බෝතලයක අවසාන මිල අඩු කර කීයකට දෙන්න පුළුවන්ද? මේක උඩරේම රුපියල් 60ට දෙන්න පුළුවන්. 60යි 70යි පොඩි බෝතලේ. මේක අනිවාර්යයෙන්ම අඩු කරන්න. ඒක තමයි අලෙවි වැඩි වෙන්නේ. මේක කරන්න හොඳ නැහැ. මේක පාරිභෝගික හොරංකම වෙන්නේ. මේ මද වතුර මේ ලයිට් බිල් අඩු වෙලා තියෙන මේ සියලු මේ අඩු වෙලා තියෙන මෙහෙම තියෙන මේක රුපියල් 100 මොකද? මේ ඩොලරෙම ලියාමත් එක තමයි වතුර මිලේ ගියේ. මොකද ලංකාවේ වතුර ගන්න ඩොලරවල නෙමෙයිනේ. හරි. ඒතර මේ කවුරුත් අවදාන ලක්න වෙච්ච මාතෘකාවක්. වහාම මේ සම්බන්ධව පාරිභෝගික අධිකාරිය ඉතා ඉක්මනින් මේ සම්බන්ධ සොයා බින් ලක් කරනවා.
දැන් වතුර කූල් කරාම වතුර වල ප්‍රමිතිය මේකේ රහ අඩුණක් දැනෙන්නේ නැහැ කිවුල දැනෙන්නෙත් නැහැ වතුර එකක් කූල් වුණාම දැන් සාමාන්‍යයෙන් ඒ වගේ ඉතින් කූටු වක්‍රම් බාගන්න දැන් අර ඉස්තිකේ නැති ඒවා කියන ප්‍රමිතියෙන් තොරයි දැන් ඕන කෙනෙකුට කියන්න ගන්න පුළුවන් මේක ඉතින් මේවා මේ 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 සාමදෙනේ භාවිත ගන්න විශ්වාසයක් නැහැ සාමාන්‍යයෙන් මේ මූඩිය ගන්න මැෂින් ගන්න කීයකට වගේ ගන්න සාමාන්‍ය මැෂින් එක රුපියල් 15000 20000 මැෂින් එකක් ගන්න පුළුවන් හරි ඉතින් ඕන කෙනෙකුට ගෙදර තියන අද උදේ කරන්න පුළුවන් ඉතින් මේවා බරපතල වැරදි මේවා හොයා බැලීම කරලා අද ආයතනෙන්න උම්මුන්ගෙන් ජරාව කාලා උන් හදන කරේ ඉන්නවා